අයිබෝන් ශ්‍රී ලංකාවාසී සියලුම දෙනාට ඔබට මතක ඇති 2013 අගෝස්තු මාසේ පළවෙනිදා මතක තියෙනවද දන්නේ නැත්නම් මතක් කරගන්න අහිංසක පාසල් දරුවෝ දෙන්නෙක් ජීවිත පූජා කරා කියන්න කනගාටුයි ඒ දරුවන්ගේ දෙමාපියෝ ඉතුරු දරුවෝ වහින්දන්න එක්කෙනා හරි දෙන්න හරි අඬගහගෙන ගිහිල්ලා කාලකන්ණි රාජපක්ෂ ජුන්ටාවගේ මහින්ද රාජපක්ෂගේ දන නමස්කාර කරලා පාසල් පොත් බෑග් දෙකක් ලබා ගත්තා. ඒ වතුර ඉල්ලපුවම උණ්ඩ වලින් සංග්‍රහ කරපු වතුර වෙනුවට උණ්ඩ දීපු මහින්ද රාජපක්ෂගේ ඒ යුගයේ ඔබට මතක ඇති එදා රතුපස්සල ඝාතනය. රතුපස්සල ඝාතනයේ නඩු තීන්දුව අද ගම්පහ මහාධිකරණයේදී ලබා දීමට නියමිතව තියෙනවා. තමත් මවාසනාවන්ත ලෙස නින්දිතාකාරයෙන් රටේ ජනතාව බොන්න වතුර ඉල්ලුවේ තමන්ගේ තියෙන වතුර ටිකම ඉතාමත් අපිරිසුදු ආකාරයෙන් ෆැක්ටරියක් පටන් ගන්න ගියා. ඔය දැන් මහ ලොකුවට රට හදන්න බයිලා ගහන ධම්මික පෙරේරා. ධම්මික පෙරේරා ඔහුට අයත් සමාගම් කීපෙක් ආශ්‍රයෙන් එංගලන්තයේ සිට රෝහල් වලින් ඉවතලන ඉතාමත්ම භයානක අපද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් කන්ටේනර් 40කට ආසන්න ප්‍රමාණයක් ලංකාවට ගෙනාවා. ඒ සමාගමේ එක් පුද්ගලෙක් තමයි ධම්මික පෙරේරා. අනිත් සිද්ධිය තමයි මේ රතුපස්සල අද මේ දෙන නඩු තීන්දුවේ මේගොල්ලෝ මතක තියාගන්න මේ කට්ටිය එකට ඉන්න බව. මේ රතුපස්සල මේ වෙඩි තැබීමේ සිද්ධියේ ඒ කාල්කණ්ණි නීච මුර්ගයා වෙන කවුරුත් නෙමෙයි ගෝඨාභය රාජපක්ෂ. එදා අනුර සේනානායක කියනවා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කොළඹ දිසාව භාරව බස්නාහිර දිසාව භාරව හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක කියනවා විතක මේක අපි හොඳට අල්ලගෙන ගියා. නමුත් මේ කාලකන්ණි හමුදාව කඩම් වැටලා ගෝඨාභය වෙඩි තියන්න කිව්වා විතරයි මුන් දිගට හරහාට වෙඩි තිබ්බා. ඇත්තම කතාව ඒක තමයි. ගෝඨාභය රාජපක්ෂ වෙඩි තියන්න නියෝග කරේ කාටද? බ්‍රිගේඩිය දේශප්‍රිය ගුණවර්ධනට. එවක රතුපස්සලට ගිහිල්ලා හිටපු ඒ යුද හමුදා අනුඛණ්ඩේ බාරව හිටපු බ්‍රිගේඩිය දේශප්‍රිය ගුණවර්ධන කියලා මේ තිරිසන් මිලේච්ඡ මුර්ගයා කරේ මොකද්ද? හිස් ලූලු අත වෙඩි තිබ්බා කිසිම අනක්ගුණක් නැතුව. නමුත් අපේ පොලිසිය ඉතාම හොඳින් ඒ සාමකාමී උද්ඝෝෂකයෝ ඒ ගම්වැසියෝ ඉතාම හොඳින් පාලනය කරගෙන ගියා. නමුත් අවාසනාවන්ත ලෙස වෙඩි තියලා පාසල් සිසුන් දෙදෙනෙක් සමග පුද්ගලින් 4 දෙනෙක් ඝාතනය කෙරුවා. මේ රතුපස්සල සිද්ධිය වෙනුවෙන් අද ඒ නඩු තීන්දුවේ ලැබෙන තීන්දුව කුමක් හෝ බ්‍රිගේඩිය දේශප්‍රිය ගුණවර්ධන ඊට අමතරව සැරෙන් ලලිත් ඊළඟට ඉන්නවා අරුණ සැරෙන් අරුණ ඊට පස්සේ කෝපරල් ජයසුන්දර තිල්කරත්න මේ 3 දෙනා නඩු පවර්ලා තියෙනවා. එවක අපරාධ පරිශ්‍රය දෙපාර්තමේන්තුව බාරව හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සේනරත්න මහත්මයා සහ එවක අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානිය අබේසේකර මහත්මයාගේ අධීක්ෂණය සහ ඔවුන්ගේ පුද්ගලික මැදිහත්වීම මත තමයි එම නඩු පවර්ලා තියෙන්නේ. මොකද හේතුව? ඒ අධීක්ෂණය සහ නඩු පැවරීම පිළිබඳව මොකද මම ඉතාවන්ව පුද්ගලිකව දන්න දෙයක් තමයි මේ ශානිය අබේසේකරලා රවි සේනරත්න වගේ ඒ වගේ අය අත්අඩංගුවට ගන්නෙම අධිකරණයේදී කන්විට් කරන්න බලාවේ, අධිකරණයේදී දඬුවමක් දෙන්න බලාවේ. අද අත්අඩංගුවට ගන්නෙම ඩීල් එකක් කරගන්න පුළුවන්ද කියලා බලන්න. එහෙම තමයි අද එදා ඒ විදිහට. කෙසේ හෝ වේවා ඉතාමත් අවාසනාවන්ත ලෙස ඒ මියගිය රතුපස්සල ඒ දරුවන්ට ඔවුන්ගේ නැගෙන සාපය විලාපය ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛයේ රාජපක්ෂ ජුන්ටාවට සාප වේවා කියලා අපි නැවතත් ප්‍රාර්ථනා කරන්නේ 269ක් මරපු ගෝඨාභය රාජපක්ෂ ගැන
අද මහා අපූර්වට අතන මෙතන රතන පාර්ලිමේන්තුවේ ඉඳන් කියවන්න පටන් ගත්තා. රතන ඔයා දන්නේ නැහැ. රතන කියන්නේ තනිකර සිවුරු දාගත්ත පොට්ටනිකාරේ. මොකද මේ යකා පාර්ලිමේන්තු මන්ත්‍රීකම තොරකම් කරපු හොරෙක්. අපිට මතකයි ඔයාද ඥානසාර හාමුදුරුව හිරේ දාන්න ප්‍රමුඛ වැඩ කොටසක් කරපු පුද්ගලෙක් තමයි මේ අතුරුලේ රතන. අපි ඒවා බය නැතුව කියන්නේ ඒවා සම්බන්ධව අපි දන්නවා මොකද සිද්ධ වුණේ කියලා. ඒ වගේම තමයි අතුරුලේ රතන එදා ඔය මියගිය සමන් පෙරරගේ ඒ පක්ෂයේ අපේ ජාතික ජනබල පක්ෂයේ ඒ වේදිය කියන ඒ භික්ෂුන් වහන්සේ හාමුදුරුවන් වහන්සේ අරගෙන ගිහිල්ලා ඒ හාමුදුරුවන් වහන්සේ පැහැරගෙන ගිහිල්ලා තිරන්නලස්ගේ ගුබ්බෑමට පත්තර කඩමල ගුබ්බෑම අස්සට ගෙනහිල්ලා පිස්තෝලේ ඔලුවට තියලා මරණ තර්ජනය කරලා ඒ මන්ත්‍රීකමට අවශ්‍ය පිළිගැන අස්සම් කරගත්තේ. ඒ හින්දා ඒව ගැන අය අමුතුවෙන් කියන්න අවශ්‍ය නැව අපරාධ පරිශ්‍රයේ පාර්මෙන්තුවේ ලියලා තියෙනවා. හැබැයි මතක තියාගන්න ඕනේ රතන ඕගොල්ලෝ තිරන්නලා එක එකට ලැග්ගාම බල්ලොත් එක්ක ලැගපුවාම මැක්කොත් එක්ක නැගිටින්න වෙනවා කවදා හරි. ඒකට අවශ්‍ය වටපිටාව දැන් සකස් වෙමින් තියෙනවා. රටේ ජනතාව එක්තරා මතයකට දැන් ඇවිදින් තියෙනවා. ඒක උතුරෙත් එහෙමයි දකුණෙත් එහෙමයි ලංකාව පුරාම අපිට ලැබෙන තොරතුරු ඉතාමත්ම හොඳයි. ඒ හින්දා අපි දන්නවා ජනතාවාදී ආණ්ඩුවක් මේ පක්ෂ දේශපාලනයට තිත තියෙන ජනතාවට පරමාධිපත්‍ය ලබා ගන්න ජනතාවාදී රජයක් හොරකම් නොකරන හොරකම් කෙරුවොත් ඒවට දැඩි දඬුවම් ලැබෙන රජයක් ආණ්ඩුවක් පිහිටවන බව ස්ථිර වශයෙන් අපිට දැන් තොරතුරු ලැබෙමින් පවතිනවා. කොහොම වුණත් මේ රතනලා දැන් ලෑස්ති වෙනවා අමුතුම නාඩගමකට. ඒ තමයි පාස්කුව හරවන්න යනවා ඉන්දියාවට. ඒකට අවශ්‍ය එක එක මේ ගණින්නාන්සලා ඊට පස්සේ ওই මුස්ලිම් පුද්ගලයෝ එක එක්කලා ගෙනල්ලා ප්ලෑන් කරනවා. ඒක සම්බන්ධව යුද හමුදා බුද්ධාංශය තුලින් අපි තොරතුරු ලබාගෙන තියෙන්නේ. එයා කියලා තියෙනවා. ඒ වගේම තමයි අද විශේෂයෙන්ම මතක් කරන්න ඕනි මම මූණු පොත Facebook එක බලනකොට Facebook එකේ තිබුණා අපූර්ව දෙයක්. ඒක ලියලා තිබුණු පුද්ගලයා කවුද කියලා මම කියන්නම්. ඔහු කියනවා අපරාධකරුවන් රටෙන් තුරන් කිරීම කළ යුතුයි. අපරාධකරුවන් රටෙන් තුරන් කිරීම කළ යුතුයි කියලා කියන්නේ කවුද? පසුගිය දා කියනවා නීති හා සාමය ඒ විෂයෙම තියෙන්නේ එහෙම. නීති හා සාමය බාර ඇමති තිරන්නලස් යකෝ සාකි මේකා කියනවා වෙඩි තියලා මරන්න ඕනේ කියන එක නොකිය කියන්නේ. ඒ කියන්නේ ඔහු කියනවා අපරාධකරුවන් මෙලවින් තුරන් කිරීම කළ යුතුයි කියලා. ඒක පවක් නෙවෙයිලු. අපරාධකරුවන් මෙලවින් තුරන් කිරීම පවක් නෙවෙයි. ඒ සිද්ධිය සම්බන්ධව එහෙම කියන කතාව පිළිබඳව මූණු පොතේ සඳහන් වෙනවා. එතකොට එහෙමනම් 2005 දෙමළ උතුරේ දෙමළ ජනතාවගේ ඡන්ද වැළක්වීමට රාඩා ආයතනය සඳහා මුදල් ලබාගෙන ඒ රාඩා ආයතනයේ මුදල් හොරකම් කරලා ඒ ගෙවල් හදන්න නැතුව ඒ සම්බන්ධව ක්‍රියා කරපු ඒ වගේම 2010 දී බැසිල් රාජපක්ෂ දුන්නු මිලියන 800 LTT එකට මිලියන 600ක් දීලා 200 සාක්කුවේ දාගත්ත තිරන්නලස් කියන අපරාධකරුවා. මේ අපරාධකරුවා තමයි එහෙනම් පොලිසියෙන් ඉස්සල්ලාම වෙඩි තියලා මරන්න ඕනේ නේද කියන ප්‍රශ්නය අහනවා කවුද අහන්නේ? ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙක් බ්‍රිතාන්‍ය BBC සිංහල සේවයේ කාලාන්තරයක් සේවය කරපු ඔහු ඉතාම හොඳින් ඒක ලස්සනට ගලපලා ලියලා තියෙනවා ඔහුගේ මූණු පොතේ. ඔහු තමයි නන්දන වීරරත්න. මේ නන්දන වීරරත්න ලේඛකේ ඔහු ලියලා තියෙනවා පොත් කීපයක්. ඔහු කියනවා මෙවැනි අපරාධකරුවන් ඝාතනය කරන්න කියලා තිරන්නලස් කියනවා නම් ඉස්ලාම පොලිසිය ඝාතනය කළ යුතු ප්‍රධාන පෙළේ අපරාධකරයා තමයි, දේශද්‍රෝහියා තමයි තිරන්
ක්‍රිස්ටෝපාලස් දැන්තමයි ටිරන්ට මහින්දන්න ඕක කියන්න ටිරන් වලිග පාගගෙන තියෙන එක ගැන අපිට පොඩි සැකයක් ආවා. මොකද ටිරන් අලස් කියන්නේ නීතිය සාමෙත්‍ය මහින්දන්නේ ඕලෙවල් පෙනී ඉඳලා තියෙනවා. මට දැනගන්න හම්බුණා ඔහුගේ සමකාලීනයෙක්ගෙන් අපේ පන්තියේ තමයි ටිරන් නීතියේ අමු ගොබ්බෙක් කිව්වා. මම කතා කරලාම කිව්වේ ඔහු දොරකඩේ. ඊට පස්සේ ලන්ඩන් වලට ආවද පස්සේ ලන්ඩන් වලින් ඉගෙන ගත්තා. ඒ උපාධි මොනවත් නැහැ. එයා නැවත ලංකාවට ගියා. ඒ අලස්සගේ ඒ අලස් නාමය තුලින් විතරයි ඔහු ජීවත් වෙන්නේ. හැබැයි පට්ට ඩීල් කාරේ. ඒක කියන්න ඕනේ. හැබැයි මම හිතන්නේ ඉදිරියේදී මේ පිළිබඳව තොරතුරු තවත් තවත් ලැබෙයි. ඒ වගේම තමයි දැන් ගණින්නාන්සලා එක දෙන්න එළියට එනවා. බුදුන් වහන්සේගේ කාලෙත් ගණින්නාන්සලා සහ නිගණ්ඨනාථයෝ හිටියා. ඒ වගේ අය තමයි ප්‍රධාන පෙළේ ගණින්නාන්ස කෙනෙක් තමයි මුරුත්තෙට්ටුවේ ආනන්ද කියන්නේ. මුරුත්තෙට්ටුවේ ආනන්ද කියන්නේ කිසිම භික්ෂුත්ව නැති. මුරුත්තෙට්ටුවේ ආනන්ද බිස්නස් කාර්යයගේ ප්‍රධාන දේ තමයි මම අහන්න කැමති. දැන් අද මම දැක්කා නිවුස් වලට මුරුත්තෙට්ටුවේ ආනන්ද හාමුදුරුවෝ කියලා තියෙනවා. අපි හාමුදුරුව කියන්නේ සිවුරට ගරු කිරීමක් වශයෙන්. මුරුත්තෙට්ටුවේ ආනන්ද හාමුදුරුව කියලා තියෙනවා මේ අපරාධකාරයෝ මැඩලන්ඩ පොලිසිය වෙඩි තියන්න ඕනි තමයි කියලා. මේ වගේ උන්ද මේ සිවුරු දාගෙන ඉන්නේ කියලා හිතනවා. ඇත්තටම ලැජ්ජායි. ඔය බුද්ධ චීවරය අර රත්නල අතන මෙතන රත්නල වගේම ඔය සෙට් එක මෙවිදින් රාජපක්ෂලාගේ ඒ කියන්නේ මැදමූලන නිකාය නියෝජනය කරන කට්ටිය. මම අහන්න කැමති මුරුත්තෙට්ටු ආනන්ද හාමුදුරුන්ගේ දැන් ඔබ වහන්සේ අර දෙවඩකඩ කුඩුරුවන්ගේ V8 රථය පූජා කරනකොට පූජා වාහනයක් විදිහට බාරගත්තා. සුදුපාර V8 රථය. ඒ රථය පස්සේ කාන්තාවකට වික්කා. මේවා භික්ෂුවකට ගැලපෙනවාද කියන එක පිළිබඳව. එහෙමනම් කුඩුක් ජාවාරංකාරයෙන් එක ලගින්නේ මේ වගේ මුරුත්තෙට්ටු ආනන්දලා වගේ මේ පාතාලෙත් එක්ක ගනුදෙනු කරන මුන් එක්කම තමයි ලගින්නේ. මේකින් ඉතාම හොඳට පැහැදිලිව තේරෙනවා. කෝටි 8ක් 9ක් වටිනා V8 රථයක් මුරුත්තෙට්ටු ආනන්ද හාමුදුරන්ට දෙන්න තරම් මන් දන්නේ රුවන්ගේ මොකද්ද හැදිලා තියෙන අමාරුව කියලා. මොකද හේතුව? ඒ හරහා මහින්ද රාජපක්ෂ එවක ජනාධිපතිවරයා ගෝඨාභය රාජපක්ෂ යුගයේදී ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් වශයෙන් සිටියේදී මේ කුඩු රුවන්ලට තිබිච්ච ලබා දුන්නු වරප්‍රසාද සහ වරදාන වෙනුවෙන් තමයි ඒවා සියල්ල ලබා දීලා තියෙන්නේ. මේක තමයි රාජපක්ෂ අර මැදමූලන නිකායේ හටේතු. ඔය වගේම තමයි තව ඔය නිකායේ මැදමූලන නිකායේ කීප නමක් ඉන්නෝ. නම් වශයෙන් කියන්න පුළුවන්. අර ඉතාමත්ම හොඳින් අලි බලා ගන්නවා කියලා කවුදෝ මගේ ගේට්ටු ඉස්සර අලියෙක් ගෙනල්ලා දාලා ගියයි කියලා උඩුවේ ධම්මාලෝක කියලා අර මේ බියුටි සැලොන්ස් වලට ගිහිල්ලා බඩ කියන්නේ යන්නේ ඉස්සෙල්ලා රුපියල් 45000 50000 දීලා මේකප් කරන හාමුදුරු අන්න ඒ වගේ එක සෙට් එකක් ඉන්නවා. මේගොල්ලෝ බුදුන්ගේ කාලෙත් හිටිය ඔය වගේම කට්ටිය. බුදුන් වහන්සේගේ කාලෙත් ඉඳලා තියෙනවා. මොකද අපි ඉගෙන ගන්නකොට අපි ඔය වගේ දේවල් අහලා තියෙනවා. ඉතින් කියන්න කනගාටුයි මේ වගේ පුද්ගලයෝ තමයි අද නීති හා සාමය ඇමතිවරයා වෙනුවෙන් පෙනී ඉන්නේ. තව හෙට අනිද්ද අපි දන්නා පෙනී ඉන්නේ වෙන කවුරුත් නෙමෙයි. ওই ජාවාරංකාරෝ. මොකද මේ කුඩු බීලා අල්ලලා මේ මිනිස්සු ඇතුළට දාන්න තව අලුතෙන් බිහි වෙනවා. ඒ හින්දා තමයි විශේෂභාර ඇමති බන්දරාගාර සහ ප්‍රතිසංස්කරණ ඇමති වශයෙන් අධිකරණ ඇමති වශයෙන් විජේදාස රාජපක්ෂ මහත්මයා කියලා තියෙන්නේ. මේ බන්ධනාගාර ප්‍රමාණය දැන් ඕල්ඩ් වෙලා ඒකට දේශබන්දු තෙන්නකෝන් කියන මේ කුඩු අංජුලත් එක්ක ලගින පාතාලෙත් එක්ක ලගින මේ හාදයා කියනවා ඇමතිට ඒක පුරෙල්ලා නම් ඇමතිට කියනවා අලුතෙන් හදන්න කියලා. එයා කියන ඇමතිට මං කියන්නේ හදන්න ඕන නම් අලුතෙන් කියලා. ඉතින් අපිට තේරෙනවා මෙතන කොහොමද දේශබන්දුගේ දැනීම සහ මොකද විජේදාස රාජපක්ෂ කියන්නේ ආචාර්යවරයෙක් අවනීති හා නීතිය පිළිබඳව විශාරදෙක් මොන ප්‍රශ්න තිබුණත් ඒවා අවිවාදයෙන් පිළිගත යුතු දේවල්. ඉතින් අපි කෙසේ හෝ වේවා
අපි වැඩිය කතා කරන්නේ මේ දවස්වල. මොකද මේ දවස්වල වැඩි කතා නොකරන්නේ. අද තමයි රොහාගේ අවසාන දවස. ඇයි අද අයිබි පත්මලාලට හම්බෙනවා 150,000ක් දේශබන්දු තෙන්නකෝන්ගේ නියෝගය ලැබිලා ඉවරයි රොහාට වෙඩි තියන්න. අද ඒ සියල්ලම වෙඩි තියනකොට iPhone දෙකක් ලැබෙනවා, එකක් දේශබන්දු තෙන්නකෝන්ට, අනික IP පත්මලාලට. පුදුම වැඩේ කියන්නේ දැන් මෙවැනි හඳපටයක් වෙන කොස්තාපල්වරයෙකුට, වෙන IPS එකකට, ASP එකකට, SSP එකකට පිට වුණා නම් කවුරු හරි දෙයක් සම්බන්ධයෙන් අද වෙනකොට දේශබන්දු වෙනන් ඒ මනුස්සයා දඬු කලේ ගහලා, මම හිතන්නේ ඇන ගහලා, බිත්ති ඇන ගහලා එල්ලලා තියෙන සයිස් එකකට කරයි. හැබැයි අපරාධ කියන්න බෑ. දේශබන්දු යංජුයි, මොකද දේශබන්දු එක්ක තනක අංජුත් එක්ක කතා කරනකොට කියනවා, ඔව් රොහාගේ කරදරය මම ඉවර කරලා දෙන්නම් කියලා. ඒ කියන්නේ මොහු කුමන්ත්‍රණේ 296 වෙනි වගන්ති යටතේම තමයි ඒකත් අයිති වෙන්නේ. මිනී මැරීමට කුමන්ත්‍රණය කිරීම. ඒ හින්දා හොඳට මතක තියාගන්න ඕනේ දේශබන්දු තෙන්නකෝන්, ඔයා මේවා කොච්චර මැකුවත්, කොච්චර ඩිලීට් කරත් මේවා සියල්ල අපේ ළඟ තියෙනවා. මම එදත් කිව්වා ඒ අවශ්‍ය දේවල් අපි කරගෙන යනවා. දේශය සහ ජාත්‍යන්තරව මතක තියා. ඔය පොලිසියේ සියලු දෙනාම ඔබට පක්ෂද නැද්ද, හොඳද නරකද කියන එක ගැන අපි ධම්ම කියන්නේ තව ටිකක් ඉස්සරහට යන්. එතකොට කියලා බලන්න. එතකොට IP පත්මලාල්ගේ හඬපඩ පිළිබඳව මම හිතන්නේ මේ වෙනකොට කියන්න කනකාටුයි. ලලිත් ඒකනායක මහත්මයා, මහාධිකරණ විශ්කාර්තුමා, ජාතික පොලිස් කොමිසම් සභාවේ සභාපතිතුමා, එබිතුමා, එතුමත් දැන් නිදාගෙන ඉන්නේ. මොකද එතුමත් ඇවිදින් නිදාගන්න මම හිතන්නේ සූදානම් වෙලා නිදි. නැත්තම් මේ වගේ දෙයක් පිට වුණාම වහාම විමර්ශනයක් කරන්න ඕනේ. මොකද මේක නරක පූර්වාදර්ශයක්. මේ ආකාරයට සමස්ත ජනතාව මරන්න ගියොත් සල්ලි තියෙන මිනිහා සල්ලි දිදී මරයි. යකෝ සාක්කි, මේකට මුකෙක්වත් ඇක්ෂන් එකක් ගන්න නැහැ. පුදුම රටක් ලංකාවේ. මම දන්නේ, මට හිතාගන්න බැ. සමස්ත නීති ප්‍රජාවගෙන් මම ඉල්ලනවා, මම අවස්ථා ගණනාවකදී කිව්වා වහාම මේකට මැදිහත් වෙන්න, මේ தත්ත්වෙ දිගින් දිගට යන්න දෙන්න එපා. මොකද දේශබන්දු තෙන්නකෝල්ලා මේ කුලියට මිනි මරනවා. හෙට අනිද්දා වෙනකොට ඉස්සරහට යන්න පුළුවන්. මොකද නොකිය කියන්නේ ත්‍රිරන්වලස් ඒක. ඔබට තේරෙන්නේ නැති ත්‍රිරන්වලස් කියනවා ආයුධ පාවිච්චි කරා. මේ ආයුධ පාවිච්චි කරන්න කියලා කියන්නේ දණියම් පාතට වෙඩි තියන්න කියලාවත් නෙමෙයි. අනිත් එක මේ පුද්ගලයා, මේ පුද්ගලය කවුද කියන එක පිළිබඳව මොවුන් අපරාධකරුවන් සමග ඉන්න අපරාධකරුවන්. ඒ නිසා තමයි අපි පැහැදිලිව පුන පුනා කියන්නේ වහාම මේ හඬපට පිළිබඳව වහාම කුමන හෝ අධිකරණමේ ක්‍රියාමාර්ගයක්, නීත්‍යානුකූල ක්‍රියාමාර්ගයක් මේවා බොරුනම් ගාමනැලිස්ට් යවලා පරීක්ෂා කරන්න පුළුවන්. දේශබන්දුර කියන්න පුළුවන් කටාන පරීක්ෂණයකට මම ලෑස්ති. වහාම කටාන පරීක්ෂා කරන්න. මේ හාදයා මේ එවලා තියෙන හඬපට බොරු. එහෙමනම් අපි ඒක ලෑස්ති. අපි වහාම මේ හඬපට අවශ්‍ය විදියට ඔරිජිනල් හඬපට එයා ඕනෙම තැනකට බාර දෙන්න සූදානම් වෙලා ඉන්නේ. එහිඳ අද මං හිතන්නේ 150,000 අරගෙන රොහාට වෙඩි තියලා ඔවුන්ගෙන් ධර්මසිරිලාගෙන් අංජුලාගෙන් පෙරලා ස්තුතිය ලැබෙන පණිවිඩය ලැබෙනවා ඔබට. ඒක අහන්න පුළුවන්. ඒක අහන්න මම ඒ සියල්ලම ඔබට නිදහස් කරමින් මම සමස්ත ජාතියෙම ඉල්ලීමක් කරනවා. කරුණා කරලා අවුරුදු 76ක් තිබිච්ච රනිල් වික්‍රමසිංහ අවුරුදු 45ක් ඔය රට පාලනය කරා. වරක ඇමතිවරේ, වරක අධ්‍යාපන ඇමති, වරක තරුණ කඩේට ඇමති, තවත් වරක රටේ අග්‍රාමාත්‍යවරයා, අවස්ථා දෙකකදීම අග්‍රාමාත්‍ය ධූරය දරලත් ඔය රට හදන්න බැරි වුණා නම් අවුරුදු 45ක් තිස්සේම උන් තට්ටුමාරු දේශපාලනය කරලා හොරා කෑවා නම් 2048 රනිල් වික්‍රමසිංහ හදයි කියලා ඔබ හිතනවා නම් ඔබට තියෙන්නේ රට හැදීම එකක් නෙවෙයි. ඔබ වහාම යන්න ඕනේ පිස්සන් කොටුවට ගිහිල්ලා ඇඩ්මිට් වෙන්න ඕනේ. ඇයි? ඔබට තියෙන මානසික රෝගයක්. ඒ හින්දා කවදාවත් ඔය වික්‍රමසිංහලාවත්, ඔය රාජපක්ෂලාවත් ඔය රට හදන්නේ නැහැ. ඔය රටේ ලෝ ඇන් ඕඩර් එකක් හදන්නේ නැහැ. කිසිම අධ්‍යාපන ප්‍රතිපත්තියක් නැහැ.
කිසිම පොලිසිස් හදන්නේ නැහැ. ඒ හින්දා තමයි අපි කියන්නේ වහාම නව දේශපාලන ප්‍රවණතාවයක් වරණ තුල ඇතිවිය යුතුයි. ඒක ඇති කරන්නට නම් ඔබ ඒ සඳහා පෙර පෙන්න ඕනි. ඒ සඳහා සමස්ත ජාතියම ආරාධනා කරමින් මනිහඩ වෙනවා. බොහොම ස්තුතියි. මම ශ්‍රී ලංකා පොලිසිය දේශපාලන මුදා ගැනීමේ ජාත්‍යන් සංවිධාන සභාපති අජිත් ධර්මපාල. Thank you. Hello. හරි මේ එනවා මේ එනවා. හරි මේ එතන තියෙනවා ඔක්කොම 350ම. ඔව් හරි. කොතනට දෙන්න ඕනද? එනවා මේ එන්නම් අතන ස්ටේෂන් එක හරිය අවුල්ද පොරොත්? නෑ අපිට කොහෙත් අවුල් නෑ. මං කිව්වේ සර් මට ඕක ගෙවල් දෙන්න කොහොත් මූද නැද්දට මම ඔරුවකින් හරි ඕක ගෙනල්ලා දෙනවා. මට සර් තැනක් කියන්නේ. මම ඒක දන්නවා. අවුවෝ. මම නැත්තම් මෙහෙම කරන්න. ඔව්. මොරටු ස්ටෑන්ඩ් එකරි. ඒක තමයි මම දන්නේ සර් මට කිය මගෙන් අහන්න එපා කොතනද. එතන හරි එතනට එන්න මම එතකොට තැන කියන්න. ඒ කියන්නේ මොරටු ස්ටෑන්ඩ් එකට ආපුවම තැන කියන්න. ඔව් එතනට කියන්න මම අපේ කොල්ලෙක් එනවා එදා වගේ මම ඒ කොල්ලාගේ විස්තරේ කියන්නම් තැනක කියලා. එයා මට දැන් ඌ එතනට ගිහිල්ලා මට තැන කියයිනේ අපේ කොල්ලා. ඔව්. මම මෙන්න මෙතන හොඳයි කියලා ලෑන්ඩ්මාක් එකක් කියන්න බෑ හරි. හරියට හරි. ඔව් ඕකනේ දැම්මම රෙකිය බල්ලා සෙට් කරගන්න දැන් සාමාන්‍ය විනාඩි 45ක් යන කලින් එනවා. 45ක් යනවද? ඔව් ඔව් ඒකෙන් දැන් කොළඹින් පිටත් වුණා. විනා පැය භාගයක් යයි ඉතින්. දැන් මේ වෙලාවට පොඩ්ඩක් ට්‍රැෆික් එකත් එක්කනේ ගාලු පාරේ. හරි හරි හරි. ඈ? හරි 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 හරි. හරි. මම සර්ට අතට ගත්ත ගමන් තමයි මං කිව්වේ දැන් රයිට් එකත් හරි මේකත් හරි දැන් අරගෙන එන ගමන්. හරි 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 හරි. හරි. හෙලෝ හෙලෝ ඔසර් කෝ පරිදි ඔයින ඔම ලයින් එකේ ඔ කොතනද ආ රූපසිංහට මෙහා පැත්තේ තියෙන කල ලයිට් එකද රූපසිංහ ගාව කල ලයිට් එකද රූපසිංහ එක ළඟ ආර් ඒ රූපසිංහ ගාවේ කල ලයිට් එකෙන් දාන්න හැමම දකුණට ඒ කියන්නේ ස්ටේෂන් එක පැත්තට හරි දානකොට සර් කවුද එතන ඉන්නේ බුදු පිළිමෙත් එක වංගත පැත්තේ තියෙනවා අනිල් පාට ගැප් එකක් 18:26 නම්බරේ ඒ එතනම ඉන්නවා කොළපාට බුදු පිළිමෙත් එතනට දානකොට මැද්දේ අර බුදු පිළිමේ තියෙනවානේ ඒ බුදු පිළිමෙත් එක්කම වම් අත පැත්තෙන් නිල් පාට කැබ් එක ගන්නවත් වෙලා තිනවා 18:26 කියලා. එතනම ඉන්න ඔව්. ඔව්. නම් බුදු පිළිමයක් තියෙනවා පේනවා මට. දාලා බුදු පිළිමයක් පේනවා. ඔව්. ඇයි බං ස්ටේෂන් එක ඉස්සරහා තියෙන බුදු පිළිමේ ඔය බුදු පිළිමෙත් එක්කම වම් අත පැත්තේ තියෙනවා 18:26 කියලා කැබ් එකක් ඔව් ඔව් ඔ කියන්න ඔ සර් කියන්න හෙලෝ ඔ ඇහෙනවා කියන්න ඔව් මෙහෙමයි මේ හෙලෝ ඔ කියන්න මේ එයා බුදු පිළිමේ ඉස්සරහට එන්න ගියා ඔයා බුදු පිළිමේ ඉස්සරහ නවත්තන්න ඇවිල්ලා දෙන කළු පාට ඇල්ටෝ එකක් 50:91 ඔව් 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 බුදු පිළිමේ ළඟ ඉන්න හරි හරි ඔහම තියන්නක ෆෝන් එක හරි හරි ඔහම ඉන්න ලයින් එකේ මෙන්න බුදු පිළිමේ ළඟ ඉන්නේ හරි බුදු ඔන්න කාර් එක ඉස්සරහට මේනවා ලා නිල් පාට හරි ඔන්නට ස්කූටි කැප් එකක් ආවා හරිද ඔව්
ඒක ලා කොලපාට ෂෝට ගහල ඉන්න දෙව එයාගේ ඉස්සරහ ඉන්න එක බයිසිකලේ කිය. ඔය ඔබේ ඉස්සරහ ඉන්නවද බයිසිකලයක් මචං? ඔව් බයිසිකලට ෂෝටක් ගහලා. ඔය ලා කොලපාට ෂෝටක් ගහලා දින්නේ. ලා කොලපාට නේ ප්‍රතිපාට ෂෝටක් දාලා එක්කෙනෙක්. කළු කළු ටී-ෂර්ට් එකක් ඇඳලා. කළු ටී-ෂර්ට් එකක් ඇඳලාද? ඔව් කළු ටී-ෂර්ට් එකක් ඇඳලා සුදු පාට ලා කොලපාට සුදු පාට ඔරේ ෂෝට් එක. ආ බයිසිකලේ නම්බරේ ගියාන්කො. නම්බරේ දෙන්න. ඔව් ඔෆ් කරනවා මට බහලා යන්න බෑ නම්බරේ දෙන්න. දෙන්න කියන හරි. ඒකට දෙන්න කියන හරිද හරි හරි බයිසිකලේද මේක? හරි 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 ඔව් හරි 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 බයිසිකල. ආ එයාට දෙන්න ඔය ඔය ටික සේරම දෙන්න එයාට. බයිසිකල එක්කෙනාට. එයාට ළඟට ළඟට ගිහලා දෙන්නද? ඔව් ළඟට ගිහලා දෙන්න. ඔව් ඔව් ළඟට ගිහලා. ඔන්න ලයින් එක තියන්න එපා. ආ හරි. හරි 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 හරි. දැන් හරි. හරි හරි හරි. හරි පොඩ්ඩේ. හරි. හරි හරි හරි. බොරි බබා. හරි. හරි හරි හරි. හරි හරි. හරිද ඔක්කොම දුන්නද? හරි ඔක්කොම දුන්නා. 170යි 180යි දෙකම දුන්නා. ආ හරි 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 හරි. අර සර් ඔන්න දීලා තින්නේ. හරි 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 හරි. හරි මේ එන 350ම ඔතන හරියා. හරි හරි මම පස්සේ කෝල් එක. හරි සර් ගණන් කළා මට කෝල් එක ගන්න ගණන් කරන්න දැන් නැහැ. බැංකුවේ මැෂින් වලින් ගණන් කරලා තින්නේ ජෙට් වගේ ඔය හරි. ඔන ඔවා නිකන් ග්‍රාමීය බැංකුව වරෝ මේව නෙමෙයි ඉන්ටර්නැෂනල් බැංකු වලින් ගණන් කරලා දීලා තින්නේ. හරි හරි බා හරි. ආ උට කෝල් එක ගන්න. ආ හෙලෝ හෙලෝ ලයින් හෙලෝ සර් මේ මේ සර් කොහොමද පින් හොදේ සර් වැඩක් නැහැ කතා කරලා ඕව සර්ට් ඉතින් ආයි දන්නවනේ ඕන දෙයකට හොඳ මැරෙන්න හරි ඉන්නවා පස්සේ කතා කරමු හරි සර් වැඩි හරිනේ ඕකේනේ හරි ජය ඔව් හරි හරි සර් හරි ජේසු පීටයි We'll be right back.